යි බෝවන් සුභමධ්‍යහනක් ඔබ ස්වාධින් රුපහණනි අධ්‍යහන පත්විකාශය සමකින් මුලින් මවදහනය ප්‍රතිය සිරස් තල වෙත. කොරෝණා හමුවේ සෞඛ්‍යයට මුල් තැනතිී උසස් පෙල සිසුන් විභාග මධ්‍යස්ථාන කර. මිනුවන් ගොඩ කොරෝණා පකුර පාලනය කළ හැකි බවට සෞඛ්‍යෙන් සහතිකයක්. ඇදිරිය කඩකළ එකසේ විසි දෙකක් පොලිස්තැලෙක්. හිටපු ජනපති මෛත්‍රී අදත් පාස්කුක් කමිසමට කොරෝණාවේ ආයුකාලය දින විසි අට දක්වා ඉහලට දේශය පුවත්. සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේ ද අනුකමනය කරමින් උසස් පෙළ විභාගය අද ආරම්භ වනා. ගම්පා දිිස්ත්‍රිකේ ඇන්දි්‍ර නීතිය පවතින ප්‍රදේශවල සිටින වෙන දිස්ත්‍රික්කවල විභාග මධ්‍යස්ථානවලට අයත් සිසු සඳහා. ේsho vi aස්thana dolahhak peහිtuoati binnenपा. සැස් පෙල විභාගේයට මහුණදීම සඳහා පැරණහා නව විශය නිර්දේශන් නටතේ සිසුන් තුන් ලක්ෂ හැට දෙදහස් අට සේවිසිය හතර දෙෙකු සුදුසුකම් ලබාසිටිනවා මධ්‍යස්සාන දෙදහස් හයිස හතලස් අටකදේ විභාගේ පැවැත්වෙනවා. වෙන දිස්ත්‍රික වලගෙනම ලබන ගම්පහ දිිස්ට්‍රික්කේ පාදිංචිසිසුන්ට විශේෂිත විභාග මධ්‍යස්සාාන දොලහක් පීටව ඇතේ ස්ථන ොල්හකද. මුොළගහගොඩ ශ්‍රේ විජය මහා විද්‍යාලය මිනිස්වත්ත කැපටිපොල හාවිද්‍යාලය කිරරිදිවල මහා විද්‍යලය වැල්වේ මදධම බන්ඩාරවිද්‍යලය. ේන ාතික පසල නිටබූ ෞද්ධ විද්‍යාලය, කලිය සිරිවිද්‍යාකීර්ති කානිෂ්ට විද්‍යාලය, කොටකොඩ රහල විද්‍යාලය තිවල පිටිය දනගහ රණ සිංහම හා විද්‍යාලය, මකල අන්ගමුව බන්ඩාරණයකම හා විද්‍යාලය, දෙෙහි අගත හෝලි රෝසරරි විද්‍යාලය කිරල්න්නවල මධ්‍යමහාවිද්‍යාලයේ එම විභාගම අධ්‍යස්ථානයි. උසස් පල විභාගේ මුහුණ දෙනසිසුන් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද. අනි වාරයිෙන්ම අනුගනයකළයුතු බයි පොලි මාධ්‍ය ප්‍රකාශක නියෝජ පොලස්පති ජ රෝ හ ේ. ඇදිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලත් එවාගේ හුදකලාකරපු ප්‍රදේශලත් උසස් පල විභාගයට සහභාග්‍ය වන සිසුන්ට එය බාධාවක් වෙන්නේ නෑහ නිසි සෞඛ්‍යරක්ෂණ ක්‍රමා අණු ගමනය කරමින් විභාගයට පිනි සිටිමි හැකියාවතියනො විභාග අද පටන්ගන්න දින කීපයක් පැවැත්වෙනෝ කණඩායම් හැටිට එකතුවෙන්ට පත් හුදකලාවම ඉන්න උත්සාහ කරන්න මේ තත්ත්වය ඉතාම අවදානම්සාගත් තත්ත්වය යම් කිසි විදිියකින් මෙවැනි උදෙ පිගන්නේ නැතු බට කෝවිට තත්යක් ඇතිවුුණොත් තව වුරද්ක් බලගින්නවා විභහගට පෙනහිට. උසස් පල විභාගයට සහභාගවන සිසුන් සඳහා විශේෂිත දුම්රිය පහසුකම් සැපීමටද දුම්රේ දෙපර්මේන්තුව කටයුතු කරතිබෙනවා. ඇඳරිනීතියක් ප්‍රියත්මක ප්‍රදේශවල විශේෂ බස්සේවාවද ක්‍රියත්මකයි. පස්වර් වයේ පැවැත්වන විභාග සඳහාපේක්ෂකින් අද මධ්‍යන දොළහට සිය විභාග මධ්‍යස්ථාන කරා පැමිනිා. අසරු එකට විභාගේ ආරම්භ වනවා. විභාග සම්බන්ධයෙන් යම් ගැටලුවක්ේ නම් දහනමයයි එකළහා ෂනිික දුරකතනෑම් තුමන්ගේට හෝ පින්ඳොයි එකයි එකයි දෙකයි හත්සිය අසූ හතරයි දෙසී අට දුරකතලංකේට හෝ ින්ඳෝයි එකයි එකයි දෙකයි හත්ස අසූ හතරයි පන්සේතිස් හත දුරකතනං කසේ, විභාහක දෙපාර්මේන්තුවට දැනුම්දිය හැකි. මේ වනවිට සියලුම අතුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර නිගුත් කරඇති අතර, යම් හකින් සිසුවකුට විභාග ප්‍රේශපතයෙන් නොලබුණේ නම් ජාතික හැඳනුම් පත්තාංගේ භවිතයෙන් www.donet.telk වෙබ්බඩ වියවෙත පිවිසීමෙන් අයතුම් පත ලබාගත හැකි. අංගොඩ ජාතික බෝවනනිරෝග විද්‍යාඇතනේදීද, කොரோණ ආසාධිත සිසුන් දෙදනෙකු අදදිනයේ උසස් පළ විභාගේට මුණ දුන්නා. අද සිට ලබන මස හයි වනදාතෙක් උසස් පෙලවි භගය පැවැත්වීමට නියමිතයි. ඊදිනය තුළ මෙරටින් වාර්තාාවූ කොරෝනා ආසාධිතයෙන් සංඛ්‍යාව එකසයේ විසි හතරක්. ඉන් එකසේ විසි එක් දෙනකුම මිනුවන් ගොඩ කොරනාපොකරහා සම්හන්ධ ායේ. ඇගලුම් කම්හලේ කොවිඩ් පොකුරේ මෙතෙක් ුවර්ත වූ, සම්පූර්ණා සධීතීන් සංඛ්‍යාව එක් දහස්තුන් සියහතක්. ඒයේ දිනේදී ඔබ දන්න අපරිද්දිි කොවිදආසාධීතයන් එකසිය විශේක් දෙනකු මිනුවංගඩ මෙම කර්මාන්තශාලාව, හා සබැදිව වාර්තා වනා වාර්තා වුනා අයවලුන්ගෙන් බොහෝමයක්ම ඇවිල්ලා දැනටත් නරෝධයනයට ලක්වෙලා සිටින අඇවලුන්ගේ පිCR පරීක්ෂණ වාර්තවලට අනුව තමයි මේආකාරයට උුන් කොයින් ආසාධිතයන් හැටිටහවා ගන්නන්නේ ඒ දින්නේෙද අපි සවස්භාගදී මන්නනාරම ප්‍රදේශයේ පෙරිකඩේ හා පට්ටිතෝට්ටම් කියන ගම්මාන දෙකක් හුද කලා ගම්මාන දෙකක් හැටියට නම්කරුන් ලැබවා. හි අමතරව ගම්පහ දිිස්තට්‍රික්කයේ ඇදිරිීතිය පනවා ඇති ප්‍රදේශ තවදුරටත් එආකාරයම නිරෝධයන් ඇදිරිනීතිය පවත්වා ගෑන යාමට කටුතු කලා තිබෙනවා. මේවැනි විට මෙරටින් වර්ත වූ සමස්ත කොරුණා සාධීතීන්,ංඛ්‍යාව හාරදහහත්සිය පනස් දෙකක්. සේ ලබා සිටින සංඛ්‍යාව තුන්දහස්තුන්සේ හතක් පමණවලවා. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව එදහස් හාර්සය තිස් දෙක. ප්්‍රැන්ඩික්ස් කොරන පොකුර පාල නේ කල් හැකි බවයි සෞඛ්‍යංශය පවසන්නේ. තමම වැදත්හ සතුද්දායක කාරණය තමයි මේ අපිට මේ රටතුලින් හවච්ච සියලුම රෝගින් මේ බැන්්ඩික් ආගිනම් ගමන්ද චලාලවට කොය ආකාරයින් හෝ සම්බන්ධයි. එකන මේ රෝගන් සියල්ලම එකම පොකුර රෝගින්. ඒනිසා අපි දන්නවා. අදකටත් මේක අපිට පාලනය කරන්න පුළුවන්. ඒ සඳහා ඔගින්ම නිරෝධානය කිරීම හෝගින් හඳුනා ගැනීම සඳ පිCR පරීක්ෂණය කිීම ඉතාමතුන් වැගත් සඒ එකටයුත්තු දිග දිකට සිදුවෙන ඇති සම්පූර්ණය පිස පීක්ෂ තු ලක්ෂ අතිස් දාහකත් අධකට මන කරලා තියෙනවා ඒ දවසතුළ පමණක් පිස පරක්ෂණ පදස් නසේ පනහකට ්‍රම්පල ලබාගෙන තියනු. ෝගේ අලුත් පොකර හඳුනා ගැනීමත් සමඟවා අපි ප්‍රේශවෙච්ච නිසා අපිට පුළුවන් වවි මේ පොකර තාමත්න ඉක්මනින් පාලනය කිරීමට. රෝනා තත්වය ලකෙන්ම තුරන් වනතෙක් අපටද මෙම රෝගේ සමග ජීවත්වීමට සිදුවන පව, විශෂක්ඥ වෛද සුදත් සමර්වීර මහතා පවසනවා. කෙස වෙතත් රෝගේ බෝවීමම වැලකීමට සේලු දෙනා, සෞඛ්‍ය අරක්ෂිතය ක්‍රමවෙද අනුගමනය කිරීමත් ්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ. අපි රට විතරක් වෙනම මේකෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බැහ.ඒ නිසා මේ ලෝකයම කොවිද්ධනාව වසංගතය තුවර වෙනතා කල්. අපිටත් මේ කොවිද්ධහනවය සමග ජීවතයන්න ද් වන.ම්ූර්යම ලොග වන් කර හමනත ඇති නීතිය ැනවල සම්පූර්ණය සමාජ ක්‍රියාකාරීත්වය නවත්තල අපිට මේ කොවිදධහන වරෝගට දිගින් දිකටම හුණ දීමට හැකියවක් මේ පවිසාමාන්‍ය ජනජීවිතය උපරිම ටමින්. අපි හැකි උපරි මට මේ කරගෙන යනත් ගමන් කොවිද්ධහන වේරෝගේ පාලනය කිරම වැදගත්වෙනවා. ඇද ජනතල්ග පත්තෙන් ලබාදෙන් දායකත්තේ තාත්මඇලදත්තයවා. අදදිනේ වනවිට ත්‍රවි හමුදාව මගින් පාලනය වන නිෝධයන මධ්‍යස්සනානු තුළක් තුළ පුද්ගලීන් තුන්හස් හාරසිය හැට අ දෙනකු නිරෝධයිනයවෙමින් සිටිනවා. ඒ දදින තුළ සිදුකරඇති PCR පරික්ෂණ සංඛ්‍යාව තුන්හස් හාරසිය හැටක්. අලත්පොකු හේතුවෙන් PCRR පරීක්ෂණ හතලස් එක්දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට සිදුකර තිබෙනවා. පූගඩ ඇඟලුම් කම්හල් සේවිකාවන් දෙදනෙකුට ද කොරනාරෝගේ වලදී ඇති බවත්තාහවරුවී තිබෙනවා. දිරිීතිය කඩකළ පුද්ජලීන් එකසී විසි දෙදෙනකු සහවාහනතිස් අටාක ඊයේදිනේ තුළ අතරගුවට ගෙනතිබෙනපා. ඇந்திරිනීතිය කඩකරන පුද්ජලීන් අතරගුවට ගැනීම මෙහුම්ද ක්‍රාත්මකයි. මේ අතර ඇந்தරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අධ්‍යපශම සේවා සපේන වෙනසල් விර්த்த කළ හැකි බව පොලீசிය පවසனපා. ඒවාගේම තවදුරටත් මේ නිරෝධාන ඇදිරි නීති අපි ක්‍රියාත්ම කරනු ලබනො ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල වෙළඳ සැල් විශේෂම හාර වෙලඳ සැල් එවගේම ෆාමසි උදෑසන අටසිට රාත්‍රී අයට දක්වා විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ස්ථානවල වුවත් සැමවිටම අත් පිරිසිුදු කර ගැනීමට උෂ්ණත්වය පරිීක්ෂා කිරීමට අවශ උපක්‍රම තිබි යුතුයි මහජනතාව මුදල් පරිහරණය කිරීමේදදි ක්‍රෙඩි් cardඩ ීම ංක්‍රී ේ ර් න්්‍ර විතාාව කිරීමේදදි. ඒ බාවිතා කළ බිගසම අත්පිරිසිුදු කරගන්න මෙකිතා අත්්‍ය අවශ්‍ය දෙයක් වෙනවා. විසිෙම මුදල් නෝට්ටු සංසාරණය වෙනවා අතින් අතට සමාරවිට දස දහස්ගන්න මේේ මුදල් නෝට්ු ාවිතාක කරතියන්ට පුළුවන් එදේ නිසා ගැන ඔබගේ අවධානය යොමුකරට තු කන ලෙ ඉල්ලාසිද්න්න. පස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිපඳස්වා බලන ජනාදීපති කොමිස මහමුවට හිට පූ ජනාදීපති මෛත්‍රපාල සිරිසේන මහතා අදදිනේද පැමිණියා. අමාත්‍ය මහින්දාමරවර රාජ්‍යමාතයදෑ සිරජයිසේකරෑන මහත්තවරන් හිට පූ ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතා සමඟ පැමිණිෙන ආකාරය දක්නට ලැබුණ. හිට පූ ජනාධිපතිවරයා මට පෙරද පස්කු කොමිස හමුව පෙන සිටියා. දිවන්න වටා මුහුදු ප්‍රදේශවල සුනගේ වේගේ වැඩිවී මුහදද රළුවිය හැකි බැවින්. දීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩියවදහනයුම් කළේතු බව කාලුකුණ විද්‍යධිපර්ථමේන්තුව අනතුරුවංග වනවා. බස්නාහිර තබරගමු මධ්‍යම වයඹ ගාල්ල මාතරවගේ දිස්ට්‍රික්කෝල ඕනෑම විටක වැසිදත්යක්න් ඇතිවෙනවා. වෙන හරහතියන සළගේ වේගේ වැඩවීමක් තියෙනවා සුළගේ වේගේ ප කිමට ප හට දක්වා ලෑමිතත්වයන් තියෙන ල්ලන්නේ දම් මාතර හරහා පොතුල්දක්වා තින වෙල්ලබට තීරයට ඔබෙන් තියෙන මුහත් තීරවල සුළගේ වගේ ප කිලම පනහ ක්ව ඉලෑමිත්‍යයන් තියෙනවා පුත්තලම ද ංකන්තුරේ හලා මුොලතිව දක්වා තියෙනවෙල්ලබට තීරෙ සුගේ වේගේ පටිකිලෝමිට හතරේ පන දක් ඊලෑමිතවයන් තියෙනවා එම හද සීමමාවල දීවර හා නායකපජාව දීව කටතුරළ ලියන්නේ එකා කියනකතම විශමිල්ලන්නේ හිටපු මැති පටලී චම්පික රණවක මහතා ඇතුළු විத்திිකරුවන් තුන් දෙනකුට එරහි අඩුව දෙසැම්බර් මස එකළොස් වනදා ආරම්භ කරන පව, கொොළम्බ මහදීකරණය प्र්‍රකාශ කලා. හ දහස වසේද රාජිරී ප්‍රදේ සිදව යා තුක් සහන්ධය ාටල චපිකරනක මහතා ඇතුළ විත්තිකරුවන් තුන්දෙකට නීතිපතිවරයා අධි චෝදනාගුණු කරති වෙනවා. මෙම අනතුරෙන් සදීප පම්පත් නැමතිතරුණයා බරපලතුවාර ලැබවා මෙම තරුණයායටට අයිති අතුරු පැදිය සහ ඇමතිවරයාට ඇත් ජීප්‍රථ ීළඟ නඩුදින අධිකරනයට දිරිපත් කන ලෙසද අදාලාංශවෙත නියෝග කෙරුණ. ොලිස් මද්‍රව නාශක කාරයංශයේ නිලදහරින් දහ තුන් දෙෙන තවදුරට රක්ෂි බන්ඳරාරගත කිරුණ. ොි ද්‍රවේ ශකකාරයංශය මගින් අතරංගොට ගත් මද්‍රවේ ජවාරම් කිරීමේ චෝදනාවටයි. මෙම නිලදහරින් දහතුන් දෙෙන අත්තරංගොට ගැනේ ඔවුන්ලබ විසි හය වනදාතෙක් රක්ෂත බඳරාගාරගත කිරීමට කොළඹ ප්‍රධහන මහස්ත්‍රාත් අධිකරණය නියම කළ. විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාාවක් නියෝච්ච සලිස්්‍රජනල් දිලීපිරිස් මහතා අධකරනේ දිරිපත් කළලා. පරක්ෂවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන විසි හාය වනදාට දිරිපත්රන ලෙස නියෝග රුණ. ුද්දා ගිගැනීමටලක් වූ New න් නකාේ කපිතන්වරට සිතාසයක් ලද විට, කොළඹ බාධකරය පෙනී සිටින ෙස අද නියෝග කලා. එයනුව නуකාවේ කපිතාන් තිරෝස් හිල්්‍යාසන අයි ේරෙහිව කොඹ ප්‍රාන මහෙස්්‍රත් අධිරනේ පැවැත්වෙන නඩටයුතු අවසන් කිරීමටද නියෝග කරුණ.ඒ. නකාව ගිනි ගැනීමේ සිද්ධි දාළ පැමිණල්ල අද විභාගයට ගත් අවස්ථාවේද. විත්තිකරු ටරෙහිව කොඹ ාධකරනය හමුුවේ එකුත් අටබනදා අධිචෝදනාගොුණු කෙරුණ. යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විගෙනකාදී පතිගේ කාරයන්හි කිසිදු වෙනත්සා කසිදු නොවන පව, රාජ කස් හා ආයෝජන බැංක්වේ සබහපති අචාර්ය උදේශත්‍රීකාරයවසම් මහතා පවසනවා. ස්වාධින් රූපහයිනි හත්වැනි පැවැඩසටහනට සහපාගේවෙමින් ඒ මහතාමි මදහස් පල කලා. හනමන සංශෝධන ආපු ඔය තවක්තම මකිව ස්වාදීන විගන්න කොමිෂන් සභහාව කියනක පුදගලකෝ ම එක ස්වාදන විගන්න කොමෂන් සභා කියන්න විගන්න කොමිෂන් සභාව කියන්න ඔය ආයතනයට සාමාජකය උපත් කරනු ලැබේ ජනතිපතියවරයාහ විසින් සාමාජිකව සංඛ්‍යාව පහයි ගනපූර්ණේ තුයි දැවට පේන ඇති ග කාධපති දාර්මයන්තුවේ හිට නිලධාරරි දෙන්නටයි විගනකාාතිිපතිවරටයි එක තුවෙලා ඕන තීරණයක් ගන්න පුළලම ගන්න කොමෂස වාදන ගන්න කොමෂන් සභාවක් කියනෙ ර මේ විගන කොමිෂන් සභහ පිහිට. ලැබේ විගන්න සේවේ නිලධාරීන්ගේ පත්කිරීම් මාර්ුකිරීම් උසස්කිරීම් විනේපාලනකටේ. අයවැ ලේකනය පිළිර කිරීම සහි ඉදිරිපත් කිරීම. විගෙන ආධිපතිවරයාගේ ජබ් එකට අදාලව කිසි දෙ මේ කෙන. ඒනම් මේ කඇවිල්ල පරිපාල මේකට සඳහ පිටුන් ලැබ, කොමිෂන් සභවා. විසිවනි සංශෝධනයෙන් කියන්නන්නේ ඒ කොමිෂන් සභහාව විසින් කරනුල් ලැබූ ඒ පරිාලටේතු අන්ුක මවස්ථ සම්පදර් මන්ලට පැවෙන කිය. ජතික විගන්න පනත්තේ හතර වෙන වගන්තය කියලා තියෙනවා. මහජනතාාවතරෙන් ඕනම කෙනෙකුට. යම් රාජාතනයක් සම්බන්ධ සාක්ෂ සහිතව කරන දිරිපත් කරන්න පුළුවන්න්නම් ඕනක කනක ල ගෙන තිපතිවරටේ පිබඳ ම ති බැඳීන්නවා. ඒ පිල් බඳව විගනැ කරලාාලිමෙන්තුර වාර්තාතර යෝජිත විසින සංශෝධනයෙන් ඉග කාආධිපතිවරය කර්තවය හෝ කිසි දෙයක් වෙනස්වෙන්න නෑ ගොඩක් දෙන කරන ප්‍රබල චෝදනාවක්තම ය ජනාධිපතිවරාව ප අික්ෂණය කර හැකිාවක් නැහ ජනාධිප්‍රතිකාරයාේ හහා සිදධවන වියදම් පිළිබඳු අධික්ෂණය කරන හැකාවක් නැහැම අලුත් විස්වනි සංශෝධනයයේ ඇල්ලා තියෙන මේ ප්‍රතිපත්තිනය දේවලුත් එක්ක කියලා දහනමනි සංශෝධනයෙන්ම කදදවනේ සියලුම රජයේ දෙපාර්තමයෙන්තු කියවට පස්සේ අලුතින් ැල. ක් කාවයි එකක්තමයි ජනාධිපති ලේකම්වරයාගේ කාර්ම සහ අග්‍රමමාත්‍ය ලේකම්වරයාගේ කාර්යයාලය කියන කෑලි දෙක තෙන්ටාව. විශවන සංශෝධනයෙන් යෝජනා කර තියන්නේ ජනාධිපතිවරයාගේ ලේකම් කාරයයාලයයි අග්‍රමාතතිවරයාගේ ලේකම් කාරයයාල කියක අයින්කරම තන. ැබයි මකතියාගන්න ජනාධිපති ලේකම් කාරයලේ කියන්නේ අගමති ලේකම් කාර්යාලේ කියන්නේ දෙකම රජයේ දෙපාත්මේතු දෙකක්. මේක නොදන්න අය කියනවා මේ ආයතන දෙක ඉස්සරහට රජේ විගෙන කාධිපතිරයාගේ විගනයටත්වෙන්නේ නෑ පාලිමේන්තුට වාර්තාවෙන් නැහක නිස සියලමු දෙපාත්මේන්තු පිල තිබම එක තාම පැහැදිලි නිශ්චිත. චෝදනාකම ගොඩක් අය අමතක් කළ දීර දෙත්තමයි විගණන පනතඒයාආකාරෙෙන්ම පවති විගණන පනතේ තියන ප්‍රතිපාදනත් එක්ක තමයි විගෙන ාධිපතිවරය බල තල කියවන්න ඕන මේ සම්බන්ධ යම්කිසි ෙනෙ ීන්දුව ගන්නවන අන්ුමවස්තාවටගේ විශවන සංශෝධන දිහ විතරක් බලලා කටත් කියන්න බැහැ විග කාදි පපතුවරයක් බලතරලා දල තින ඒ පොත් සම්ගින්ස්වාධී රපහනිම අධයන පවත්විකාශය නිමාවට පත්වන පා. ඔබට සුබ දවසක්.